හරි සුබ දවසක් වේවා හැමෝටම අදත් අපි නම් වීඩියෝ එක පටන් ගමු අද අපි කරමු අපි බලමු කොහොමද ඩෙල්ටා ප්‍රෝග්‍රෑම් PLC ප්‍රෝග්‍රෑමින් එකෙන් ටයිමර් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කවුන්ට් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා ඇත්තටම මේ ටයිමර්ස් කියන්නේ මේවා ටයිම කවුන්ටර් නෙවෙයි ෆන්ක්ෂනල් බ්ලොක් එකක් කියන්නේ මේක ෆිසිකල් ඩිවයිස් එකක් නෙමෙයි අපි මේ ටයිම් එකක් ක්‍රියේට් කරනවා අපේ ඉන්පුට් එකකින් අවුට්පුට් එකක් කන්ට්‍රෝල් කරන්න ඒ කියනවනම් ටයිම් ඩිලේ එකක් තියාගන්න අපිට පුළුවන් ඉන්පුට් එකක් ඔන් කරලා අපේ අවුට්පුට් එකට අපි ගමු එක්සැම්පල් එකක් විදිහට ලයිට් එකක් අපේ ඉන්පුට් එක ඔන් කරලා අපිට පුළුවන් එක්සැම්පල් එකක් මම කියන තප්පර 10කින් අපේ ලයිට් එක ඔන් කරනවා එහෙම නැත්නම් අපේ අවුට්පුට් එකක් ඔන් කරලා තප්පර 10කින් අපේ ලයිට් එකක් ඔෆ් කරනවා මේ වගේ ඉන්පුට් එකකින් අවුට්පුට් එකක් ඩිලේ කරලා කන්ට්‍රෝල් කරන්න අපිට පුළුවන් ටයිම් එකක් යූස් කරන්න ඒක අපිට ප්‍රැක්ටිකලි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම කලර් ලයිට් සිස්ටම් එකක වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එක එතකොට හරි අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ අපේ ඩෙල්ටා PLC කියන එක කියන්නේ මොකද මේ ඩෙල්ටා වල අපි මේ සොෆ්ට්වෙයාර් ගැන මම කලින් කරා කලින් වීඩියෝ එක මේ සොෆ්ට්වෙයාර් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා ටියුටෝරියල් කවුරු හරි මේකට මුලින්ම බලනවා නම් ඔය කලින් වීඩියෝස් බලලා ඉන්න මම දැන් මේ කරන්නේ මගේ ටියුටෝරියල් 8 වෙනි ටියුටෝරියල් එක ඊට අමතරව මම මුලින්ම කරලා තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් ඔෆ් PLC කියන එක ඒකත් බලලා ඉන්න එහෙම නැත්නම් පොඩ්ඩක් මේක ක්ලියර් වෙන එක නැහැ හරි එහෙනම් අපි පටන් ගමු මම කලින් කිව්වා අපි දැන් එහෙනම් මෙනු ප්‍රෝග්‍රෑම් එකක් ගමු හරි දෙනවා මෙතනදී අපිට දෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් ටයිටල් එක මම මෙතන කරන්න යන්නේ ටයිම් ඇන්ඩ් කවුන්ටර් අපිට එහෙම ඕන එකයි එහෙම දෙන්න ඕනේ නැහැ මම නිකන් සරලව දෙන්න TNC කියලා මම මේක කියලා තියෙනවා මෙතනින් අපි සිලෙක්ට් කරගන්න ඕනේ අපේ PLC යුනිට් එක දැන් මෙතන අපි PLC එකක් අපි දැන් මෙතන කරන්නේ සිමියුලේට් කරන එකක් ඒ නිසා ඒක ඉෂුව එකක් නැහැ හරි මම ඕකේ දීලා මම ෆයිල් එක ඕපන් කරගත්තා හරි දැන් බලමු කොහොමද අපි ටයිම් එකක් කියලා ඉස්සෙල්ලාම අපි මේ ටයිම් එක මම කිව්වා මේ ටයිම් එකකින් කරන්නේ අපි ඉන්පුට් එකකින් දෙන සිග්නල් එකක් කියන අවුට්පුට් එක ඩිලේ කරලා කන්ට්‍රෝල් කරනවා කියලා. එහෙනම් ඉන්පුට් වෙන්න පුළුවන් මොනවද? සෙන්සර් හරිය ස්විච් එකක් හරිය මොකක්ද? මම එන ඉස්සෙල්ලාම ගන්නවා ඉන්පුට් එකක්. මම එතකොට ඉන්පුට් ඇඩ්‍රස් කරන්න දිය කියලා තියෙනවා. මම මේක මම S1 කියන්නම්. මේක එතකොට ස්විච් එකක් වෙන්නත් පුළුවන්, සෙන්සර් එකක් වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මම ටයිම් එක ගන්න යනවා. දැන් මේකෙදි ටයිම් එක ගන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් ඉන්ස්ට්‍රක්ෂන් කියන එක තියෙනවා. මේ F6 කියලා තියෙන්නේ. මෙන්න මේක ක්ලික් කරනවා. එතකොට අපිට මෙතනින් එනවා බේසික් ඉන්ස්ට්‍රක්ෂන් කියලා. මෙන්න මේකට ක්ලික් කරාම අපිට මේකේ තියෙනවා මෙන්න මෙතන TMR කියනවා. මේ තියෙන ටයිම් එක. එතකොට මේ ඩෙල්ටා PLC ඩෙල්ටා ප්‍රෝග්‍රෑම් වල ටයිම් එක අපිට ගන්න පුළුවන් මෙහෙම. එතකොට මම කලින් කියලා තියෙනවා PLC ප්‍රෝග් ලෙඩර් වල ලොජික් වල හැම ඉන්පුට් එකකටම හැම අවුට්පුට් එකකටම ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා. එහෙනම් මේක ටයිම් එකටත් පොදුයි. අපි මෙතන කියලා තමයි මෙතන මේ ඩිවයිස් නම්බර් එක කියන්නේ ටයිම් ඇඩ්‍රස් එක. දැන් මෙතන මට ඇඩ්‍රස් එක 0 වලින් පටන් ගන්න පුළුවන්. මම ඉතින් 0 0 තියෙන නිසා මම මුලින්ම 0 කියනවා මට. පළවෙනි එක 0 කියලා දෙන්න කියලා එහෙම එකක් නැහැ. මම ඉතින් මම 0 කියනවා. හරි. ඊට පස්සේ මෙතන මම 0ම තිබ්බා. එහෙනම් මම මෙතන ගිහිල්ලා මම K කියන එක. දැන් මෙතන දෙන්න මේ ඩිවයිස් නම්. මෙතන කියන්නේ මේ ටයිම් එකේ වැලියු එක. ඒ කියන්නේ මම මේක තප්පර කීයකටද රීසෙට් කරන්න කියලා. මම මේක 50 දෙන්නම්. කියන්නේ මේක. එතකොට මම ඕකේ දුන්නා. දැන් මෙතන මේ ටයිම් එකක් ඇවිල්ලා තියෙනවා. මේක තමයි. මේක ෆන්ක්ෂනල් බ්ලොක් එකක්. මේක ෆිසිකල් ඩිවයිස් එකක් නෙමෙයි. හරි. දැන් මම කරන්න යන්නේ මම ස්විච් එක ඔන් කරලා ටයිම් එකක් තියලා අපි කියමු දැන් තප්පර 50කින් මගේ අවුට්පුට් එකක් ඔන් කරන එක. මම මේ බොහොම සරල ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ මේ ටයිම් එක ඉන්ට්‍රොඩියුස් කරන්න විතරයි. අපි ඉතින් මේ විදිහට ප්‍රෝග්‍රෑම් ටිකක් කරගෙන යමු. මොකද එතකොට හොඳ PLC පිළිබඳ ප්‍රෝග්‍රෑම් එකක් කියලා හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් මම මෙතන ඉන්පුට් එකක් ගන්නවා. දැන් මේ ඉන්පුට් එක මම රිප්‍රසන්ට් කරන්න යන්නේ මෙන්න මේ ටයිම් එක. මෙන්න මම ස්විච් එක ඔන් කරා. ඒත් එක ටයිම් එක ඔන් වුණාම ටයිම් එකෙන් අවුට්පුට් එක මම කන්ට්‍රෝල් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ටයිම් එක ඉන්පුට් එකක් විදිහට මෙතන යූස් කරන්න. එහෙනම් ටයිම් එක මෙන්න මේ T කියන නම්බර් එක ගන්න ඕනේ. මෙතන එන ඩිවයිස් නම්බර් එක T0. හරිනේ. එහෙනම් ඉතින් මම මෙතන ටයිම්
अब मैं कमेंट सेक्शन में कमेंट कर देना अपने कैमरे का मित्र ने देने बोलूँगा इश्यू ये करना है हर मामा है ना दें मैं कट मान देने वाला मकाद आउटपुट टेका खारी आउटपुट टेका वाई नोट क्या लगता है मामे इधर कमेंट टेका दूंगे ना ये इश्यू करना है ऑनलाइन दिमाग भी देने टक पुलो मामे क्या ना मकाद दबे लाइट टेका हर अभी बालम सलाम मैं का सिम्युलेट करना मामे सिम्युलेट करने भी है क्या लगती है ना हरी ना मैं तो सिम्युलेट करा मेकिंग अभी इट पसे मैं तो इन अभी रन किया ऑनलाइन टिकर रन किया हरी तो बटा ऑटोमेटिकली मैंने मैं मेंट किया ना ऑप्शन का गाना हरी ना मुकाद कराने मामे है ना मारे स्विच ऑन करा तब बाहर डे मैं तो नदी तंग मैं मामे का ना मैं कटा इच्छर में वेद का तिन ना मैं डेल्टा वाला समाह में टाइमर्स तीन वां समाहरा टाइम टेंटिव टाइमर्स तीन वां नॉन रिटेंटिव टाइमर्स तीन वां इधर वाले मिन्न में रिटेंटिव टाइम का कदी दें मिन्न में मागी में इनपुट टेको ऑफ करात कंटिन्यूअसली मिन्न में आराम नहीं वां दें मेक दी है मेक अपने में हरी आप ये का एक ये विलावड़ा पे कतागर मांगे का निकाम क्यों है हरी दें मम्मी कौन करा बरंड दें मैं टाइम का काउंट वे करने आना දැන් මම මේක රීසෙට් කරලා තියෙන්නේ 50 වැලියු එකට. 50 වෙච්ච ගමන් මේ ටයිම් එක ඔන් වුණා කියන්නේ මෙතන මේක ඔන් වුණා. මගේ ලයිට් එක ඔන් වුණා. බොහොම සරල එකක් හරි. දැන් අපි ආයෙම එඩිටින් මෝඩ් එකට හරි. දැන් බලමු අපි මේකටම අපි කවුන්ට් එකකුත් ඇඩ් කරලා බලමු. අපිට පුළුවන් දැන් මේ පල්ලහැට ඇඩ් කරන්න නම් මෙන්න මේ මෙතන රයිට් ක්ලික් කරලා මෙතන ඉන්සර්ට් රෝ කියන එක දුන්නාම අපිට මෙතනට එන රෝ එකක්. අපිට එතකොට මෙතනට मोकर ऐड करेगा ना पुलवा दें मैं मौका दे करना आखिर काउंट का ये ना अभी काउंट का कुछ ऐड कराने ना अभी काउंट कराने ना मौका करी यार तो देन नॉन है पाल यार तो इनपुट का देन नॉन है दें मैं अभी तो काउंट यूज़ कराने ना कोई वगैरह आता हरे अभी सामान ने प्लांट रोम में का पैकिंग ने का काम को अभी क्या मुझे एग्जांपल ला के दे अभी क्या बिस्कुट दें बिस्कुट बॉक्स वगैरह बिस्कुट पैकेट पनहाफ पनहा पनहा पिल करना पनहा पिल लो ना डर पास इतनी बॉक्स में आइन कर ला तियान लो එතකොට මොකද කරන්න පුළුවන් අපිට පුළුවන් මේ එන බිස්කට් පැකට් එක සෙන්සර් සෙන්සර් කින් කවුන්ට් කරන්න පුළුවන් එතකොට බිස්කට් පැකට් එක සෙන්සර් හරහා සෙන්සර්කේ හරහා ගියහම මොකද වෙන්නේ එයා ගන්නවා ඒක කවුන්ට් එකක් 1 ඊළඟ ගියහම 2 එතකොට අපේ කවුන්ට් එක අපි සෙට් කරලා තියෙනවා 50 වෙද්දී අපේ මේ බොක්ස් එක අපි තියෙන මොකක් හරි ප්ලේට් එක ගන්න තියෙන රොටේට් කරන්න පුළුවන් එතකොට මෙන්න මේ ප්ලේට් එක අපි මෝට් එකක් හරහා දාලා දෙනවා මේ මෝට් එකෙන් बॉक्स का इन कर ला ती अंडर पुलांग ऑप्शन ना कभी हाथ ला दिया ना तो बट काउंट टेक हम को देना काउंट टेक आप यार रीसेट कर ला दिया ना वैल्यू वे का आप होगा मां आप यार आउटपुट टेक यार मोटे का ना ये मोटे के रोटेट कर लो अर बॉक्स का इन कर गाने पुला मैं विधि एप्लीकेशन में मैं यूज़ कराने पुलवा हरी दें मां मैं ना मितन टा मां देना इनपुट टेक इनपुट टेक गा था दें मां मितन सी एक्स नॉट के लारां तीन निसा मां मैं का एक्स वन के लगा था मैं का मुकाद अपनी निकां के हो मैं का S2 sensor hari ehenath dan man denna yana count ekak denna metena application instruction gihilla menna metena thiyena basis instruction wala metena thiyenawa cnt kiyana meka ga click karata passe dan api palaweni count ekak apita puluwan note walin denna puluwan naththam metena me values on ewa denna puluwan meke 255 kana kala apita count as hada ganna puluwan දෙසිය පනස් පහක් කියන්නේ බිඳුවක් තියෙන නිසා 256ක් හරි එහෙනම් ඒ ක්ලික් කරා මම මෙතන k කියන එක දෙන්න ඕනේ ඩිවයිස් නම්බර් එක කියන්නේ මම කවුන්ට් කරන එක මම කවුන්ට් 50ක් ගන්නවා කියමු 50 නෙමෙයි ආ කවුන්ට් 50ක් වෙලා යනවනේ අපි 5ක් කියමු හරි කවුන්ට් 5 ඔන්න බලන්න දැන් බලන්න දැන් මම මේක අපි සිමියුලේට් කරලා බලමු මම මේ සිමියුලේට් කරන එක කලින් වීඩියෝ එකත් කරලා තියෙනවා දැන් ඔන්න සිමියුලේට් දැන් බලමු දැන් මොකද වෙන්නේ මම ටයිම් එක ඔන් කරා දැන් මොකද වෙන්නේ ආ ගොඩක් ඉන්න අපි මේක මේ අපි මෙහෙම කරමු ඉතින් දැන් මේ ටයිම් එක ඔන් කරනවා කවුන්ට් එක ඔන් කරාට පස්සේ කවුන්ට් එක ඔන් වුණාම මගේ අවුට්පුට් එක ඔෆ් වෙන්න ඕනි අපි නිකන් එහෙමත් එකක් දාගමුනේ අපි මං එහෙනම් කලින් මේ PLC රූල් වල මං කියලා තියෙනවා කොහොමද මේ වගේ අපිට ඔෆ් කරන්න පුළුවන් දැන් මේක තමයි අපි කියන්නේ मेकना मैं आगे पाते गए ऑफ करने को लेकर विधि हम कर दे मेरे
අපි හිතමුකෝ එකක් මේකෙන් තමයි පවර් යන්නේ එහෙනම් මේක කට් කරන්න ඕනේ මේක කට් කරන්න ඕනේ මෙයා ඔන්නුනහම මෙයාව කට් වෙන්න ඕනේ එහෙනම් අපි දන්නවා normally ක්ලෝස් එකක් ගත්තොත් මොකද වෙන්නේ normally ක්ලෝස් එකකින් අපි එහෙනම් මේකට ගන්න ඕනේ මොකද්ද මෙයාව ගන්න ඕනේ මෙතන එතකොට මොකද වෙන්නේ මෙයා normal වෙලාවේදී පාත් එක break කරන්න නෑ normally ක්ලෝස් එක තියෙන හැබැයි මෙයා ඔන් වෙච්ච ගම පාත් එක break කරනවා ඒ කියන්නේ open වෙනවා හරි අපි එහෙම බලමු දැන් කොහමද වෙන්නේ කියලා මෙතන simulate වෙන්න තියෙනවා හරි මම ඊට පස්සේ online mode ගියා ඊට පස්සේ මම මෙතන run යනෝනේ හරි හරි දැන් බලමු මම එහෙනම් count එක on කරා sorry time එක on කරා දැන් time restart කරා නේද දැන් time එක time count කරන්න යනවා හරි ඊට පස්සේ දැන් මොකද වෙන්නේ දැන් output එක on වුණා දැන් මම count කරන්න යනවා බලන්න count එකේදී මෙහෙමනේ මෙමේ මෙයාට දැන් එක සිග්නල් එකක් ආවා මෙයා 1 කියලා ගත්තා ඊට පස්සේ නෑ ඊට පස්සේ මෙයාට ආයෙ සිග්නල් එකක් දෙන්න ඕනේ අයි මෙයාට එන පල්ස් මෙයා කවුන්ට් කරන්න අර සෙන්ස් එක හරහා ගිය ඒ කියන්නේ කායි දෙක මෙයා කවුන්ට් කරන්න ඕන දෙවෙනි ඉන්පුට් එක ආවා ඔන්න ඒත් මොකුත් නෑ තුන්වෙනි ඉන්පුට් එක ආවා ඒත් මෙයා 3 කියලා ගත්තා මේ තියෙන්නේ K3 හරි ඔන්න දැන් තුන්වෙනි ඉන්පුට් එක ඇවිල්ලා තියෙනවා දැන් තුන්වෙනි ඉන්පුට් එක ගියා දැන් හතරවෙනි ඉන්පුට් එක ආවා හතරවෙනි ඉන්පුට් එක ගියා පස්වෙනි ඉන්පුට් එක ආව ගමන් කේ අද මම මෙතන පහට කවුන්ට් පහට තමයි මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ රීසෙට් කරලා තියෙන්නේ පහ බුගම මේක ඔන් වෙනවා ඒත් එක්කම මගේ අවුට්පුට් එක ඕෆ් වෙනවා මේ සරල ප්‍රෝග්‍රෑම් එකක් හරි හරි එහෙනම් මම දැන් මම හිතනවා මේ ටයිම කවුන්ටර් පිළිබඳව ඔයාලට බේසික් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි එහෙනම් ඉස්සරහට තව වීඩියෝ කරමු ඉතින් එහෙනම් ඉස්සරහට හොඳ වීඩියෝ ගන්න වීඩියෝ ලබා ගන්න මගේ මේ channel එක subscribe කරලා මටත් සහයෝගයක් දෙන්න එහෙනම් හැමෝටම හැමදෙනාටම thank you